සබරගමුවෙන් බිහි වෙලා ගොඩකවල ප්‍රදේශයෙන් බිහි වෙලා ලංකාවේ සෑම හදවතක් අසෙම නිදන් ගත වෙලා ඉන්න නව කතා කරුවෙක් කවියෙක් ගැන ඔබේ මතකයේ අවදි කරන්න මහින්ද ප්‍රසාද් මස්සිඹුල එහෙම කියපු ගමන් ඔබට මතක් වෙන්නේ සෙන්කොට්ටම් ජීවිතේ මම කියවපු බොහෝ නවකතා අතර මගේ හිත තදින්ම පාරපු නවකතාවක් තමයි සෙන්කොට්ටම් මම එක දවසක් දැක්කා සිහිනේ ගිරෑ වැඩසටහනකට ඇවිල්ලා මහින්ද ප්‍රසාද් මස්සිඹුලයන් කියනවා මේක මගේ පළවෙනි නිර්මාණය මම හිතුවේ නෑ කවදාවත් මේ නිර්මාණය ලංකාවේ මිනිස්සු මෙච්චර වැළඳගනී කියලා ඒක තමයි සාහිත්‍ය නිර්මාණයක් අස්සේ තියෙන නිර්ව්‍යාජ භාවය ඔහු සමහර විට එහෙම හිතලා ලිව්වනම් මේ කතාවට 2012 විශිෂ්ටතම නවකතාවට හිමි රාජ්‍ය සම්මානය හම්බ වෙන්නේ නැතුව ඉන්න තිබුණා මේ මහින්ද ප්‍රසාද් මස්සිඹුලයන් සාහිත්‍ය උත්සවවලට යන හැම තැනකම මිනිස් ඔහුගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවලු ඒ ඇයි පොඩි නව මෙරුවේ කියලා මේ කතාවේ අපිට හම්බ වෙන චරිත අතර පොඩිනා කියන්නේ කතාව අස්සේ හම්බ වෙන ඊටාම රූප සම්පන්නයෙන් යුක්ත අඩුකුලේ ස්ත්‍රියක් මේ පොඩිනා කොටහලු මගුලකට වේරහැර යද්දී අතරමඟදී හම්බ වෙන අනගිහාමි කියන තරුණයෙක් එක්ක ප්‍රේමයෙන් වෙලෙනවා මේ ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස ඇයට මේ ලෝකයට නමක් දෙන්න අකමැති තාත්තා කෙනෙක්ගේ දරුවෙක් ජාතක කරන්න සිද්ධ වෙනවා මේ පොඩිනා ගමේ ඉන්න අහිංසක තරුණෙක් එක විවාහ වෙලා ජීවිතේ ඉස්සරහට ඔහොම අරගෙන යනවා අවුරුදු 8කට පස්සේ මේ පොඩිනට ආපහු දවසක් තමන්ගේ පරණ ප්‍රේමවන්තයා දරුවගේ තාත්තා මුණ ගැහෙනවා ළමයට ඉස්කෝලේට ළමයව දාගන්න බෑ බබා හේනයා කියන නම අගට තියෙන නිසා මිනිස්සු කැමති නෑ මේ කුල යෙන් හීන දරුවත් එක්ක තමන්ගේ දරුවෝ හැදෙනවට හැබැයි මේ පොඩිනගේ හිත ASCII හැම වෙලේම තියෙනවා මේ දරුවා කුලේ නඩු දරුවෙක් නෙවෙයි හැබැයි ඒක දන්නේ පොඩිනයි අනගිහාමි විතරයි ඒ නිසා එක දවසක් ඇය ඔහුව මුණ ගැහිලා කියනවා මේ දරුවගේ මූණ දිහා බලන්න මේ ඔබේ දරුවා කියලා කලබලයට පත් වෙච්ච අනගිහාමි කියනවා හරියටම සතියකින් ඇවිල්ලා මේ ගල්තලාව උඩදිම මාව මුණ ගැහෙන්න කියලා හැබැයි එදා ඔහු එන්නේ නැහැ ඔහු ඇයව මුණ ගැහෙන්නේ වන්නේ ඇගේ ජීවිතේ මාරයා මරණකරු මේ අසත්පුරුෂයා මේ කාන්තාව මලදුලක් මැද්දෙන් වනයේ තරණය කරලා ඈතට අරගෙන ගිහිල්ලා ඔලුව කුඩු පට්ටම් වෙන්න කළු ගලක් අතෑරලා ඇගේ හඬ නිහඬ කරනවා සෙන්කොට්ටම් කියවපු බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා කියලා අපි දන්නවා ඒ හැම කෙනෙක්ගේම හිත පාරපුම වේදනා ජනකම සිදුවීම තමයි පොඩිනගේ මරණය ඒ නිසා මම හිතනවා මස් ඉඹුලයන් නොකිව්වාට ඔහුටත් පසුව හිතෙන්නේ නැති
ඇත්තටම පොඩි නව මෙරුවේ නැත්තම් හොඳයි කියලා. ඒ නිසා ඔහුගේ හිතට දැනෙච්ච මේ වේදනාව ඔහු ගීතයකින් එළියට ගේනවා. අද අපි ඔබ ඉදිරියට මේ ගීතය ගෙන එන්නේ මේ ගීතයේ සැබෑ හිමිකරුවාගේ මුවගින්මයි. ඔහු අපේ අහල පහල කුරුවිට ප්‍රදේශයේ නියෝජනය කරන රනිල් මුදුන්කොටුව කියන තරුණ ගායකයා. ඔහු මාව දැක්කේ පැයකට එකහමාරකට කලින් මෙන්න මෙතන පඩිපෙළේදී. අපේ උත්සවයට සම්බන්ධ වෙන්න කියලා අපි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ට ආරාධනයක් කරා. නමුත් එතුමාගේ කාර්යබහුලත්වය නිසා එතුමා කොහොම මට එන්න විදිහක් නැහැ. නමුත් ගීතේ ගායනා කරන රනිල් ඉන්නේ කුරුවිටමයි. කතා කරන්න ඔහු එයි කියලා. අපේ එක දුරකථන ඇමතුමෙන් රනිල් මුදුන්කොටුව මේ තරුණ ගායකයා කිව්වා මම එන්නම්. ගැටලුවක් නැහැ මට එන්න පුළුවන් කියලා. ඒ තරම් නිහතමානී ඔහුගේ පැමිණීම ගෞරවපූර්වක අපි පිළිගන්නවා. දැන් අපි බලමු මේ වචන අස්සේ මස් ඉඹුලයන් හංගලා තියෙන අදහස. වේර හැරමු කලාණී පපු කෙනෙක්ක් පස් යට වැළපෙන්නේ. වේර හැරමු කලාණ තමයි ඇගේ ජීවිතේට මරණය ගෙනාවේ. කබරයි විසින් එහෙට මෙහෙට කැබලි කරලා තිබිච්ච ඇගේ ශරීරය එකතු කරලා ගමේ තරුණයෝ පස් දාලා වහනවා. පපු කෙනෙක්ක් පස් යට වැළලෙන්නේ. බාල උලලේ නියන්නේ ඒක දැනගෙන දෝ හඬන්නේ. නැති දෝ පොඩිනෝ සංසාරයට ආයෙත් වඩින්නේ. මේ කවියටත් ඕන වෙනවා පොඩිනාට ආපහු පණ දෙන්න. හැබැයි මිය ගියත් ඇය මිනිස්සුන්ගේ හිත් අස්සේ ජීවත් වෙනවා. බලන්න මේ වචන අස්සේ තියෙන සෙනෙහස වේදනාව. අගුකොනේ හැමදාම හවසට වනල්ලාගෙන කොණ්ඩේ ඕසෙට රත්තරන් නුඹ රටා තිය තිය පැදුරු විව්වට බැරි උනානේ වියා ගන්නට සසර මෝ විට. ඇයට එවැනි ගමනක් නොයන්න තිබුණා එදා. රත්තරන් නුඹ රටා තිය තිය පැදුරු විව්වට බැරි උනානේ වියා ගන්නට සසර මෝ විට. කාටවත් නොකියාම දවසක හිතු මතේ යද්දී වේරහැර තිත්ත කඩයින් පෙත්තරේ ළඟ ඔළුව උස්සා බලා හිටියා. බලන්න අන්තිම වචනෙන් මස්සිඹුලයන් අපේ මනසට ගෙනෙන විප්‍රයෝගය. තිත්ත කඩයින් පෙත්තරේ ළඟ ඔළුව උස්සන් බලා හිටියා. උන්ගේ ඇස්වල කඳුළු තිබුණා. තිත්ත පැටයින්ගේ ඇස්වල කඳුළු තියෙනවා. ජීවිතේට අපි කවදාවත් දැකලා නැහැ. හැබැයි කවියෙකුට පුළුවන් ඒ අපූර්ව හැඟීම පාඨකයාගේ හදවතේ සටහන් කරන්න. අපි ආරාධනය කරනවා රනිල් මුදුන්කොටුව ඒ තරුණ ගායකයාට හෙට අනිද්දා වෙනකොට ලංකාවේ වැජඹෙන්න ඕනි සමාජගත විය යුතු ගායකයෙක් ලෙස අපි දකින කෙනෙක්. රස විඳිමු. Oh.
Oh.